වාදවේද ඇතිවීම දැක්ක හම ඇත්තනම කනගාට වෙන්නට ඕන කාරණයක්. මට මේක ඉතිහාසය මතක් වුණ විශේෂයෙන්ම 1988 ජනාධිපතිවරණය මතකයි මට. මේ ජනාධිපතිවරණයේදීත් ලංකාවේ විශාල කතාබාර ලක්වුණු කාරණ කීපයක් සිදුවනා. එකක් තමයි ඒවකට ජනාධිපති අපේක්ෂකයන් හැට රණසිංහ ප්‍රේමදාස මහතා, ඒවගේ ගාමිණි සානායක මහතා සහ ලලිත් අතුලත්මුදිරි මහතා කියන තුන් දෙනා ඇත්තර ඇතිවෙච්ච සීතල යුද්ධය යටපත් කරන්න මැදිහත් වුණේ ඒවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියට හිටපු රංජන් විජයරත්න මහතා. ඒ කාලේ මම රංජන් විජයරත්න මහතාගේ පුජ්ජලික සහකාර හැටියට වැඩ කරා. ඒතර මට මතකයි පක්ෂයේ ලේකම්වරයා සුජු ලෙසම මේ සඳහා මැදිහත් වුණා. ඇත්තටම ඕන මොකක්ද? ඒ මැදිහත්වීම හරහා තමයි 88 රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු වුණේ. මම විශ්වාස කරනවා අදත් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව පක්ෂයේ ඇතුලේ මේ අභ්‍යන්තරව කරන කතාබහට අමතරව දැන් මේ කාරණේ පාරට ගිහිලා තිබෙනවා. විශේෂයෙන්ම මම නම් මේක හොඳයි කියලා කියන්නේ නැහැ. මොකද මේක අභ්‍යන්තරයේ කතා කරගත යුතු කාරණයක්. පක්ෂයේ මහලේකම්වරයා පමණක් නෙවෙයි අනිකුත් නායකින් හැමදෙනාම එකට එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරනවා නම් ඒක වඩාත්ම යෝග්‍යයි. මොකද හේතුව මේ කුලල්කා ගැනීම, මේ වාද විවාද ඇති කිරීම, මතභේද ඇති කර ගැනීම හරහා සිදු වෙන්නේ ජයග්‍රහණයක් ලබන්න තිබෙනවා නම් ඒ ජයග්‍රහණයට බාධාවක්. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ කළ යුතු මූලිකම දේ තමයි අර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතරම කියනවා වගේ ලිච්ඡවී ක්‍රමයට රට පාලනය කරපු ඉතිහාසයක් ගැන එතුමා නිතරම කියනවනේ. එහෙනම් මේකත් සිරුදනාම එකට එකතු වෙලා විසඳාගත යුතු ප්‍රශ්නයක්.